රටගිය හේතුව තමයි ප්‍රධානම හේතුව ඕන කෙනෙක් රට එන සල්ලි හම්බ කරන්න. ඉතින් ඒක නිසා තමයි මම ආවේ. අනිත් හේතුව තමයි ලංකාවෙත් තේරිච්ච දෙයක් තමයි හැමදාම තිබ්බේ කොච්චර දේවල් දැන් තිබ්බත් හම්බ කරත් හරිම කොහොමද කියන්නේ හරිම කිසිම නෑ දෙයක් නේද? දැන් ඔය හම්බ කරොත් ඒ ප්‍රමාණය මදි. එක්කෝ වියදම් කරොත් වියදම් කරස් ඉතුරු කරන්න බෑ. එක්කෝ ඉතුරු කරනවා නම් ඉතුරු කරන්න විතරයි පුළුවන් ඔයාට ජීවිතේ කොහොමද කියන්නේ ලයිෆ් එක එන්ජොයි කරන්න බෑ. ඉතින් ඒ දේ තේරුණා මට ජොබ් එකක් කරද්දි. මොකද මම ලංකාවෙදි කැෂිනෝ එකක වැඩ කරා. ඒ වගේම තමයි මම YouTube channel එකකුත් කරා. YouTube channel එකෙන් මට ආදායමක් ආවා. කැෂිනෝ එකේ මම වැඩ කරද්දි ඒගොල්ලෝ මට pay කරා 50,000. ඉතින් ඒ ප්‍රමාණය හිතාගන්න ලංකාවේ ජීවත් වෙලා ඉද්දි ඒ හම්බෙච්ච ප්‍රමාණය මදි. හොඳට කාලා බීලා ඉතුරුත් කරලා ඉන්න. අනිත් එක තමයි මම YouTube channel එක කරද්දි මට තිබ්බේ මම ඔයාලට මතකයි 6S එකක් iPhone. ඉතින් මට තිබ්බ ලොකුම දෙයක් තමයි මට iPhone 11 එකක් ගන්න ඕනේ කියලා. මම ලංකාවේ ඉද්දි මාස 3ක් බලාගෙන හිටියා iPhone 11 එකක් ගන්න. මොකද මට එකපාර වියදම් කරන්න බෑ. මොකද මට ඉතුරු කරන්නත් ඕනේ තව තව වැඩක් තිබ්බා. එතකොට ඒ දෙවලුත් එක්ක. ඉතින් මෙහෙ ආවට පස්සේ මම පළවෙනි පඩියෙන් 11 Pro එකක් ගත්තා. ඉතින් sorry 11 Pro 11 එකක් ගත්තා. අනිත් එක තමයි මම ඊට සාපේක්ෂව ඉතුරුත් කරා. ඉතින් ඒ ඔක්කොම කරා ඉතුරුත් කරා 11 Pro එකකුත් ගත්තා, ඇඳුනුත් ගත්තා, කෑව බිව්වා, හැම ඕෆ් එකකට මෙලියට ගියා. ඉතින් ඒ ඔක්කොම කළා අපිට ඉතුරුත් කරගන්න පුළුවන්. මම ලංකාවටත් යවනවා ගාන මෙහෙ ඇවිල්ලා. ඉතින් මට මෙහි තේරිච්ච දෙයක් තමයි හරිම ජීවත් වෙන්න හොඳම රටක් කිව්වොත් හරි ඩුබායි. මෙහෙ එන ඕන කෙනෙක්ට එක තේරෙනවා. ඔයා හොඳ ජොබ් එකක් කරොත් ඔයාට හොඳ රස්සාවක් හම්බුනොත් ඔයාට මෙහෙ හොඳට ලයිෆ් එක එන්ජොයි කරලා ඉතුරුත් කරගෙන ඉන්න පුළුවන්. ඒ නිසා තමයි රට ආවේ. ඉතින් ලංකාව හොඳ නැහැ කියන්නේ ලංකාව තමයි ජීවත් වෙන හොඳම රටක් විදියට තියෙන්නේ. ඒ වුණාට අර ඉන්න කට්ටියගේ ගොන් වැඩ නිසා හරිම ජීවත් වෙන අමාරු රටක් කරලා තියෙන්නේ ලංකාව. ඒ කියන්නේ ඉන්න හිතෙන රටක් කරන්න ගිහිල්ලා යන්න හිතෙන රටක් කරලා තියෙන කට්ටිය. ඒ නිසාම තමයි ඉතින් ගියේ. අනිත් දේ තමයි මෙහි ඉන්න මිනිස්සුන්ට මෙහෙන් ගොඩාක් සහන දෙනවා. ඒ කියන්නේ කෑම බඩු වලට එහෙම සුපර් මාකට් එකට ගියොත් ඒගොල්ලෝ ගොඩාක් දේවල් ඩීල් දානවා. ඉතින් ඒ දේවල් එක්ක බැලුවොත් ලංකාවේ මිනිස්සුන්ට මොනවද දෙන සහන කියලා හිතෙනවා. ඒ දෙන ඩීල් එක්ක බැලුවොත්